අයිබෝවන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ත්‍රිනිකායික මහා සංඝ රත්නයෙන් හිටපු මුස්ලිම් අමාත්‍යවරුන්ට ඉල්ලීමක් හැමදෙනා වහන්සේම ඒ නායකින්ගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම් බාර ගන්න ත්‍රස්ත ප්‍රහාර වලින් විපතට පත් වූවන්ට ස්ථාන සැලසීමට කමිටුවක් ITN 40 වන සම්මුත්‍රයේ වෙනුවෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා රාමසාන් උත්සවයදා ස්ලාම් බැතිමතුන්ගෙන් IS ත්‍රස්තයන්ට පාඩමක් ස්වාධීන රූපවාහිනී සේවයේ 40 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනය මේවන විට ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙනවා අපි දැන් එම පිරිත් සජ්ජහනය වෙත යොමු වෙමු ස්වාධීන රූපවාහිනී සේවයේ 40 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනය වෙතයි අපි යොමු වුණේ අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා श्यामोपाली वांशिक महानिकाये ऊव पार्श्वे कोलंब नवकोरलेयः नव तोटमुने प्रधान संघनायक पदवीन पिदुम लभु अतिपूज्य तुम्बोविल धम्मरत्न नायक स्वामीन वहांसे वेत अक्तपत्र प्रदानय अद सिदु केरुणा ए जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमागे प्रधानत्वेन बंडार नायक सम्मंत्रण शालावेदी ग्रंथकरणीय नियलमिन विद्वत् लेखक स्वामीन वहांसे नमक लेसद විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේ නමක ලෙසද ධම්මරතන ස්වාමින් වහන්සේ ශාසනයට මෙන්ම සමාජීය වශයෙන් දැවැන්ත සේවාවක් ඉටු කර තිබෙනවා එම සේවාව අගයමින් ඌව පාර්ශවීය මගින් සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර යන ගෞරව නාම සහිතව අභිනව ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනැමුවා නාහිමියන් වෙත විජිනිපත පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු වුණා महा विहार वंशालंकार श्यामोपाली वंशिक महानिकाये ऊव पार्श्वे महानायक अतिपूज्य अबेवेल पन्यासार स्वामीन वहांसेगे प्रधानत्वेन पवति मेम पुण्योत्सवयट महासंगरत्नियद विपक्ष नायक महिंद राजपक्ष महता एतुलु महाजन नियोजितीन रसक्द विदेश स्थानापतिवरुन एतुलु पिरिसक्द एक्व सिटिया පොසොන් උත්සවය ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අනුරාධපුරයේ ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පොසොන් උත්සවයේ උත්කර්ෂවත්ව සැමරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුරයට ලක්ෂ 10කට අධික සැඳහැවතුන් පිරිසක් මෙවර පැමිණෙනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. සැඳහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා අකිල විරාජ් කාර්යවසම් වෙන මහතුරුන් ඇතුළු පිරිසක්ද මිටෙක්ව සිටියා. පොසොන් උත්සවය අපි මේ අවස්ථාවේදී සමරන්න ඕන උත්සව ආකාරයක. ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. එක එක පණිවිඩයක් දෙන්න ඕනේ. අපිට බයක් නැහැ. ඒ වගේම අපේ බෞද්ධ උත්සව අපි නවත්තන්නේ නැහැ. මම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා සමගත් සාකච්ඡා කරා. තොරන් ඉදිකරන්න ගිය ප්‍රදේශවල ඒ අවස්ථාව තිබෙනවා නම් අපි පොලිසියට කතා කළා
ඒ වුමනා ආරක්ෂා ලැබලා දෙනවා. අපේ වජිර අභිවදන ඇමතුමයි ප්‍රධානත්වයෙන් මේ කමිටියපත් කරලා තියෙන්නේ. අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් අදාළ මුදල් රජයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන කටයුතු සඳහා නිදහස් කරලා තිබෙනවා. අරලියගහ මන්දිරයේ තිබෙන ප්‍රධාන ශාලාවේ අපේ නායක ස්වාමීන් වහන්සේලා සංවිධානය කරන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. සීල ව්‍යාපාරයක් සහ ඒ වැඩ කටයුතු විශේෂයෙන් 13 වෙනි දින මුළු ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 රාත්‍රී පිරිත් සංගායනාවක් පවත්වන ගමන් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. සියලුම පාසල්වල පොසොන් පොහොය ඉලක්ක කරගනිමින් වැඩසටහන් එහෙම සීල ව්‍යාපාරයක් සහිතව ක්‍රියාත්මක කරන අතර ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන්නේ 14 වෙනිදා දිනේදී මේ පාසල් වල මේ කටයුතු සිද්ධ කරන්න. ත්‍රිනිකායික මහා සංඝරත්නයේ විශේෂ සාකච්ඡාවක් මහනුවරදී පැවැත්වුණා. අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පැය 4ක පමණ කාලයක් මෙම සාකච්ඡාවේ නිරත වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ කරුණු 15ක් ඔස්සේ සාකච්ඡා කළ බවයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ සඳහන් කළේ. මෙම සාකච්ඡාවල අවසන් තීන්දුව ඉදිරියේදී දැනුම් දෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. අපේ හැමදෙනා වහන්සේම මහානායක මාහිමියන් වහන්සේලා වෙනුවෙන් රටට ඉදිරිපත් කරන කාරණේ තමයි සිංහල මහ ජනතාව, දෙමළ මහ ජනතාව, මුස්ලිම් මහ ජනතාව, අනිකුත් සියලුම ජන කොටසොත් එකම බැඳීමකින් යුක්තව මේ අවස්ථාවේදී කටයුතු කරමුයි කියන මේ තිරසාර පණිවිඩය තහවුරු කරන්නට තමයි බලාපොරොත්තු වන්නේ. ඒ තමයි කරන ඉල්ලීම. ඒ සමගම විශේෂයෙන්ම අපි වර්තමාන ආණ්ඩුව තුළ හිටපු මුස්ලිම් අමාත්‍ය මණ්ඩලය ඉවත් වීම පරිමාවම අපි කල්පනා කරා මෙය නොවේ යුතු දෙයක් වශයෙන්. ඒ නිසා හැමදෙනා වහන්සේම ඒ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම් බාර ගන්න. පාලන තන්ත්‍රයට ප්‍රවිෂ්ඨ වන්න. ඒ වගේම යෝජනාවක් අපි අතර ඇති වුණා ඒ ක්‍රියාත්මක කරන ඒ නායකයන් සමග වෙනමම සාකච්ඡා කරන්නට. යම් යම් ආකාරයේ අර්බුද නිර්මාණය කරගන්නේ නැතිව මේ තත්වයට අපි හොඳින් මුහුණ දීලා ඉදිරියේදී කළ යුතු දේවල් අපි නිවැරදි අවබෝධයකින් සිද්ධ කරමු. ත්‍රස්ත ප්‍රහාරවලින් ආබාධිත වූ පුද්ගලින්ට හා බලපෑමට ලක් වූ ළමයින් වෙනුවෙන් සහන සලසන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැති හිමි වුණා. අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මරණයට පත් වූ හා පූර්ණ වශයෙන් ආබාධයට පත් වූ අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණා. එමෙන්ම තුවාල ලැබූ අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක්ද දේපළ හානි වෙනුවෙන් රුපියල් මිලියන 5ක් දක්වා වූ වන්දියක් ගෙවීමටද අනුමැතිය හිමි වුණා. දේවස්ථාන ප්‍රතිසංස්කරණයේ වෙනුවෙන්ද මූල්‍යාධාර ලබා දීමට ඒ අනුව පියවරගත් බවයි රජය පවසන්නේ. ත්‍රස්ත ප්‍රහාරවලින් ආබාධිත වූ හා බලපෑමට ලක් වූ ළමයින් වෙනුවෙන් තවදුරටත් සහන සැලසීම සඳහා රජය හා පෞද්ගලිකංශයේ ප්‍රධාන මගින් රුපියල් මිලියන 500ක අරමුදල ගොඩනැගීමට යෝජනා කෙරුණා. බලපෑමට ලක් වූවන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගෙන තවදුරටත් සහන සැලසීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඒ තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම යන තේමාවෙන්. අදට යෙදී තිබෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් පසුගිය 30 වනදා සිට ජාතික පරිසර සතියක්ද ප්‍රකාශයට පත් කර තිබුණා. පරිසරය පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් එම සතිය තුළ ක්‍රියාත්මක කිරීමටයි පියවර ගැනුණේ. අද වන විට වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යට ප්‍රබල තර්ජනයක් එල්ල කර තිබෙනවා. ලෝක ජනගහනයෙන් පුද්ගලයන් 10 දෙනෙකු අතුරින් 9 දෙනෙකුම ජීවත් වන්නේ පිරිසිදු වාතාශ්‍රයක් නොමැති පරිසරයක බවයි පරීක්ෂණ වාර්තා හෙළි කරන්නේ. පරිසර දිනයට සමගාමීව පැල 80,000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් හබරණදී අද ආරම්භ කෙරුණා. පළමු අදියර යටතේ පැල 500ක් රෝපණය කිරීම හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේදී සිදු කෙරුණා.
ජනාධිපතිතුමා පැරිස් සමුළුවේදී ප්‍රතිඥාවක් දීලා තිනවා ලංකාවේ වන ඝනත්වය 29.75 තියෙන එක 132 දක්වා වර්ධනය කරන්න ඕනි කියලා. අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙනකොට හෙක්ටයාර 149,000 වගා කරන්න අපි බලාපොරොත්තු වෙනවා අලුත් කැලයක් වශයෙන්. ඒ වගේම තියෙන කැලය ආරක්ෂා කරගෙන. මේතුට මුල්ල කසලකන්ද තිබූ ස්ථානයේ ඉදිවන නාගරික උද්‍යානයේ ඉදිකිරීම්වල සමාරම්භය අද සනිටුහන් කෙරුණේ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පුනර්ජීවන නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ එය ඉදිවන්නේ. ඒ සඳහා වැකිරණ මුදල රුපියල් මිලියන 1200ක්. අභිනව උද්‍යානයේ පැල රෝපණය කිරීමද අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අපි සති දෙකෙන් කොළඹ නගරයේ කලිකසල එකතු කිරීම විධිමත් කළා. කිසිම යුද හමුදාවේ හෝ ආරක්ෂක අංශවල අයව පාරට දාලා කුණු එකතු කළා නෙවෙයි. අපි විධිමත් වැඩපිළිවෙලක් යටතේ කොළඹ නගරයේ කසල වෙන්කරන්න, කසල එකතු කරන්න, ඒ සඳහා තියෙන පුජ්‍යලික සමාගම් සහ කොළඹ නගර සභාවේ සේවකයන් යොදව ගන්න අපි කටයුතු. ඒ වගේම මේ කසල අපි ගිහිල්ලා වතුර වලවල් වල කුඹුර වල ගොඩ ගහන්න කියන්නේ අපේ ඉදම් සංවර්ධන සංස්ථාවෙන් අපි හැදුවා කසල අංගණයක් කෙරවල පිටි. මේ කන්ද උඩර නැගලා බලන්න, ගෙවල් කී 1000ක් නාගරික සංවර්ධන අධිකාරිය ඉදි කළා තියෙනවද කියලා. මේ අවුරුදු 3ට අපි 15000ක් ඉදි කළාද? තව 8000ක් ඉදි කරන්න මේ අවුරුද්දේ අපි පියවර ගන්න. මේ අතර දිවේනි සෑම ප්‍රදේශයකම ජගත් පරිසර දිනේ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. මාතුගඟ දෙපස කඩෝලාන ශාක රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවලට නැන්ුණේ වෙරළ සම්පත් හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවකේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගඟ දෙපස පොල්පැල සිටුවීමද මේට සමගාමීව සිදු වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. සෙන්ක්ලෙයා දියැලවට හෙක්ටාර 5ක රුක් රෝපණ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජගත් පරිසර දිනයට සමගාමීව ආරම්භ කළ එම වැඩසටහනට තලව කැලේ වැවිලි සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ රොෂන් රාජදුරේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. හලාවත දෙදරුවේ දෙපස කුබුක් සහ මීපැල රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. හලාවත වැවිලි සමාගමේ සභාපති ආසිරි හේරත් මහතා ඇතුළු එම සමාගමේ සේවක සේවිකාවන්ද මීට එක්ව සිටියා. යුද හමුදාවේ මෙහෙයවීමෙන් විල්පත්තු රක්ෂිතයේ වන රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැන්ුණා. ස්ථාන හතරකදී එය ආරම්භ කෙරුණේ වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි. මේ අතර පරිසර සතිය වෙනුවෙන් සංවිධාන කළ පැල සිටුවීමේ වැඩසටහනක් වෙල්ලන්කුලම් 61 සේනාංකයේ මෙහෙයවීමෙන් පැවැත්ුණා. එම සේනාංකය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්වයි එය සංවිධාන කර තිබුණේ. සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. රාමසාන් සැමරීමට එක් වූ ස්ලාම් බැතිමතුන් පිරිසක් IS ත්‍රස්තයින්ට එරෙහිව ආනමණ්ඩුවේදී විරෝධතාවක නිරත වුණා. ආනමඩුව ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් සංගට්ටි කුළුම පල්ලියට එක්රැස්ව රාමසාන් උපවාසය අවසන් කළා. ඉන් අනතුරුව එම පල්ලිය ඉදිරිපිටදී IS ත්‍රස්තයින්ට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමටයි එම පිරිස කටයුතු කළේ. ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් වන තමන්ට අන්තවාදී පිරිස්වල ක්‍රියාකාරකම් බලපා ඇති බවයි විරෝධතාවට එක්වුවන් සඳහන් කළේ. විරෝධතාව අවසානයේ පූජ්‍ය වඩත්ත සෝමානන්ද ස්වාමින් වහන්සේ එම ස්ථානයට වැඩම කරවා උන්වහන්සේ වෙත අටපිරිකර පූජා කිරීමටද මෙම ඉස්ලාම් බැතිමතුන් කටයුතු කළා. දේශපාලනය ආගම් හා ව්‍යාපාර තුල බලය ලබා ගැනීමේ කෙටි මාර්ගය ලෙස මිනිසුන් බෙදා වෙන් කිරීමට ඇතමුන් උත්සාහ ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. නීති විරෝධී ආණ්ඩුවක් යටතේ මසක කාලයකට බලය ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයට එරෙහිව විශ්වාසභංග යෝජනා එකක් නොව දෙක තුනක්ම ගෙන ආ යුතු බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. බොහෝ දෙමළ ජාතිකින් LTT සංවිධානය සමග කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වූ ආසයම බොහෝ සිංහල ජාතිකින්ද ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට සහාය දැක්වූයේ නැහැ. එසේම ඉස්ලාමීය ජනතාවද බොහෝ පිරිසක් අන්තවාදී රැඩිකල් අදහස් ප්‍රතික්ෂේප කරනවා. සුළු ක්‍රිස්තියානි පිරිස් සිදු කළ ජාතිවාදී ආගම්වාදී සහ මායාකාරී ඝාතනයන්ද බොහෝ ක්‍රිස්තියානියා කතෝලික ප්‍රජාවද හෙලා දැක ඇති බවයි මංගල සමරවීර මහතා පවසන්නේ. කිසියම් ජනකොටසකට බියෙන් ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත යම් දේශපාලන පක්ෂයක් මාධ්‍ය සංවිධානයක් හෝ ආගමික සංවිධානයක් සිය පැවැත්ම රඳවා ගන්නේ නම් අප ඒවා ගැන සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ගේ කාර්ය පිළිබඳ ජනතාව දැනගතහොත් ඔවුන්ට සිය භූමිකාව අහිමි වනු ඇති, ඡන්දය නොදෙනු ඇති, චෝදනා නොකරනු ඇති, කිසිවෙකුත් ඔවුන්ට ඇහුම්කම් නොදෙනු ඇති. ඒ හේතුවෙන් ජනතාව එක්සේසත් කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු
එම සංවිධාන හෝ පුද්ගලයන්ගේ නිර්දේ ඉලක්කයන් බවට පත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඔක්තෝබර් 26 නීති විරෝධී ආණ්ඩුවට සහාය පළ කළේ නම් රිෂාඩ් බදුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට විපක්ෂය කටයුතු කරන්නේ නැහැ. අද වුවද විපක්ෂයට එකතු වී ඔහුට එරෙහිව අලව ඇති ත්‍රස්තවාදී ලේබලය ඉවත් කර ගැනීමේ හැකියාව ඔහු සතුයි. වසර 10ක් පුරා ඔවුන් යටතේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරූ පුද්ගලයෙකු එක රැයකින් ත්‍රස්තවාදියෙකු බවට පත්වීම අරුමයක්. අන්තවාදී දේශපාලන හා ආගමික නායකින් පෝෂණය කරන මතවාද හේතුවෙන් ප්‍රචණ්ඩත්වයට යොමු මාර්ග තුල අරගල කරන්නන් වෙනුවෙන් අනුකම්පා කළ යුතු බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. එවතත් දේශීය පුවත් රාජපක්ෂලාවට එක්පසිරින කණ්ඩායම පටු දේශපාලන අරමුණු සහ බලය වෙනුවෙන් මහජන ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව බිල්ලට දෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එම පක්ෂයේ මින්නේරිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් එම හතා මේ බව කියා සිටියා. ওই මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න කල්ලියක් කලබල වෙලා රිෂාඩ් බදුදීන්ට විරුද්ධ ඉදිරිපත් කර විශ්වාස භංගය. හැබැයි අපි අහනවා අප්‍රේල් මාසේ 21 වෙනිදා ඇතිවෙච්ච බෝම්බේ පිපිරීමේදී වගකීම් පැහැරවීම ඊට සම්බන්ධයෙන් වග කියන්න උන කැමතිනේ රිෂාඩ් බදුදීන් විතරද? ජාතිවාදී වීරයෝ බවට පත් වෙන මේගොල්ලෝ උත්සාහ කරමින් හිටියා. පෞගේ කාලේ පුරාම ආණ්ඩුව පෙරලන කයිවරු ගැහුවා. පොයේ දෙකෙන් පෙරලනවා කිව්වා. ඊළඟ පොයට පෙරලනවා කිව්වා. පෙළපාලේ ගියා. රැස්වීම තිබ්බා. පළාත් පාන ඡන්දෙදි ඡන්දෙල්ලුවා. කොළඹ වට කරනවා කියලා කිව්වා. නොනිදන් රැයක් කරනවා කියලා කිව්වා. එක රැයක්වත් බුදියන් නැතුව ගෙදර ගියා. කුමන්ත්‍රණයක් කරලා දවස් 50ක ආණ්ඩුව හදාගත්තා. ඒකත් ඇදගෙන වැටුණා. දින 52ක් මහින්ද මහත්තයා අගමැතිලාට ලංකාවේ කෙටිම කාලයක් අගමැති කරපු කෙනා බවට පත් වුණා. මහින්ද මහත්. ඔයි මහින්ද මහත්තයා වටේ ඉන්න කට්ටිය ජාතික ආරක්ෂා හදන්න ඕනලු. මහජන ආරක්ෂා හදන්න ඕනලු. ඒකට මහින්ද මහත්තයාට දෙන්න නැත්තම් ගෝඨාභය රාජපක්ෂ දෙන්නේ කියලා කතා කරන කට්ටියක් ඉන්නවා. අපි ආනෝ තරකානුකූල හිතනායකෙන් එක එක ජාතිකත්වයන්ට එරෙහිව ජනතාව උසගන්නලා මහපාරට බස්සලා ජනතාව අතර ජාතිවාදී ගැටුම් හැදුවම ජාතික ආරක්ෂා මහජන ආරක්ෂා හැදෙනවද? මහජන ආරක්ෂාව තියෙන්නේ ජනතාව අතර ගැටුම් තුලද නැත්තම් ජාතික සමගිය තුලද? රාජපක්ෂ වටේ ඉන්න කණ්ඩායම මේ කරමින් ඉන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් බලය වෙනුවෙන් මහජන ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් බිලිදෙනක මේ කරමින් ඉන්නේ. ඔය ඡන්ද වේලාවේදී මුස්ලිම් ඡන්ද ගන්න නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධිය කිව්වා. රැස්වීම මොකද්ද? යුද්ධෙන් පස්සේ නැගෙන පළාතේ මුස්ලිම් පල්ලි 246ක් හදුවා කියලා ඒගොල්ලෝ ආණ්ඩුව මැදිහත් වෙලා. දැන් පල්ලි ගිනි දෙන්න කතා කරන්නේ. වැඩි කියලා කියන හැබැයි කවුද හදලා තින්නේ? මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මැදිහත් වෙලා නැගෙන පළාතේ පල්ලි 200 මුස්ලිම් පල්ලි 246ක් හදුවා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා. මොකද මේ දෙබිඩි දේශපාලනය? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන නවවනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන නවවනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ පෙරවරු 11ට පමණ. ඒ මහතා එදින පස්වරුවේ යලි දිවයිනින් පිටත් යාමට නියමිතව තිබෙනවා. මාලදිවයිනේ සංචාරයක නිරත වන අතරතුරදී නරේන්ද්‍ර මෝදි මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට එකඟතාවකට පැමිණ ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකා සූර්ය බල සේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සූර්ය විදුලි බල ක්ෂේත්‍රයේ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. සූර්යබල සංග්‍රාමය යටතේ නිවාස දසලක්ෂයක සූර්ය විදුලි බල පද්ධති සවිකිරීම රජය සැලසුම් කරලා තිබුණා. අපි ආරම්භ කරලා තිබෙන්නේ මෙගාවට 1000ක්. 2025 වෙනකොට මේ වහල් මත ඉදිකරන සූර්ය බලාගාර මගින් ඉදිකිරීමට සහ 2030 වෙනකොට මෙගාවට 200ක් තමයි අපේ ආරම්භන තිබුණේ. දැන් මම හිතන්නේ අපි දැන්ටමත් මෙගාවට 200 සාර්ථකව ලබාගෙන තිබෙනවා. මේ එක ආරම්භණක් තමයි අපි මුලින් සැලසුම් කරනකොට කිසි ඉහළ මිලක් තමයි දුන්නේ ව්‍යාපාරිකයන් සහ නිවාසෙමියන්ට විදුලි බල පද්ධති සකස් කිරීමට. මෙගාවට 100ක් දක්වා ළඟා වුණ පසු අපි සැලසුම් කරලා තිබුණා මේකේ සමස්ත ක්‍රමවේදය සහ ඒ ව්‍යාපෘතිය අංගීකරණය කරන්න. මාධ්‍ය හරහා ටිකක් වැරදි මත ගිහින් තිබුණා මේ සූර්ය බල සංග්‍රාමය මුලින්ම අපිට නවත්තනවා කියන මතය. එහෙම එකක් නැහැ. රජය මේකට ප්‍රධාන මූලික අරමුණක් අතුව කටයුතු කරනවා. අතුව ජනාධිපත්‍ය මත මේ සම්බන්ධව දැඩිව කැපවීම මත වෙනවා. අගත කරලා අපි එකකටවට අවිල තිබෙනවා. මේ ක්‍රමවේදය සිය සරල කරන්න. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමීන්ගේ පාගමනේ 8 වන දිනය අදයි.
අද උදෑසන කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ පා ගමනට මග දෙපස සිටින ජනතාව උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා. එමෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ 40 වන සංවස්තරයටද රණවිරුවන් සුබ පැතුම් එක්කලා. සර්වාගමික ආශිර්වාද ලැබමින් සමස්ත ජාතියේම ගෞරවය ලැබමින් රණකාමින්ගේ පාගමන අටවන දිනේ නිමවට පත් කරමින් අඹේපුස්ස සිංහ රජමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී ඉතාමත් උණුසුම් පිළිගැනීමක් මේ ආකාරයෙන් රණකාමින්ගේ පාගමනට ලැබෙන ආකාරය අපට දක්මට ලැබුණා. විශේෂයෙන්ම රජමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩිය අජිත් පල්ලාවල ආදරණීය රණවිරුවන් විසින් මේ ආදරණීය රණකාමින් පිළිගනිමින් ඉතාමත්ම උණුසුම් කෙටි උත්සවයක් වුණත් ඉතාමත්ම අලංකාරවත් උත්සවයක් සංවිධානය කරමින් ඔබ සියලු දෙනාම පිළිගත්තා. ඒ වගේම තමයි මේ මොහොතේ මාත් සමග ඉන්නවා ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනා අධිපතිතුමන් කර්නල් නිශංක ඉරිගම ආදරණීය රණවිරුවන්න් මං කැමති ආරම්භක දිනේ ඉඳලා මේ දක්වා දින 8ක් ඔබතුමා තමන්ගේ බලසේනාව ප්‍රමුඛව මේ 8 වෙනි දිනේ සාර්ථකව අවසන් කළා. මේ මොහොතේ මං කැමති ඔබතුමන්ගෙන් දැනගන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයත් ශ්‍රී ලංකා යුද හමුදාවත් මේ ජාතික වගකීම ඉටු කරද්දී 8 වෙනි දවසේ නිමාවත් සමග බලසේනා අධිපතිතුමන්ගේ අදහස දැනගන්න මං කැමති. ඇත්තටම චතුර මම හිතන්නේ මේකට මම උත්තර දෙන්න ඕනේ අපි පහුගිය දශක 30ක යුද්ධයක කාලේ පුරාව ගුවන් සංක්‍රමික බලසේනාවේ බටයන් මේ සතුරු බලකොටු විනාශ කරමින් අභීත පාබලයන් ලෙස ගමන ඉදිරියට ගිහිලා මේ යුද්ධය නිමා කරන්න ලොකු දායකත්වයක් දැක්වුවා. ඒ දායකත්වයට මහත් පිටුවහලක් දුන්න අපේ ස්වාධීන රූපවාහිනී සේවය අපිත් සමග ඒ බලකොටු සමග අත්තල් බැඳගෙන ඒ බලකොටු විදින්දි අත්තල් බැඳගෙන මේ රටේ ජනතාවට ඒ වාතාවරණයේ යුද්ධ බිය මැද ඔබ විසින් ඉදිරිපත් කරති මේ සුසංයෝගය අද ආපහු එකතු වෙනවා ගුවන් සංක්‍රමික බලසේනාවේ 25 වෙනි සංස්තරය සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ස්වාධීන රූපවාහිනී සේවයේ 40 වෙනි සංස්තරය අද රෙදිලා තියෙනවා. මේ සුසංයෝගය දෙකම එකතු වෙලා තියෙන දවසක් අද මම හිතන්නේ විශේෂ දවසක් ඔබට. ඉතින් රට රකින්න ජාතිය විදියට ශ්‍රී ලංකා යුද හමුදාවේ සුභාශිංසන පිරිනමනවා මේක අවස්ථාවක් කරගන්නවා ස්වාධීන රූපවාහිනී සේවයට. රටට ණය නැති රටට වැඩ ඇති වීරපුතුන්ගේ සුසංයෝගය ඒ ආකාරයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වූ ස්වාධීන රූපවාහිනියට මේ ආකාරයෙන් ආශිර්වාද එකතු කරද්දී රණකාමින්ගේ පාගමනේ 8 වෙනි දිනේ තමයි මේ ආකාරයෙන් නිමව සටහන් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ගමන නිට්ටඹුවේ සිට කඩවත දක්වා ගමන් කරන්නට. ඒ යන ගමන් මාර්ගයේ තුලදී අපි ආරාධනා කරනවා මේ රණකාමින්ට ඔබගේ සුභාශිංසන පිරිනමන්නට එකතු වෙන්න. ඒ වගේම තමයි රණකාමින්ගේ මේ පාගමනට අනුග්‍රහක ශක්තිය එකතු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුරස් පියකුමෙන් මාකුමෙන් සෙනෙහසින් අත්වැල් බැඳගනිද්දී ජාතික ලොතරැයි මණ්ඩලයත් මේ සඳහා අනුග්‍රහක ශක්තිය එකතු කරනවා. ඒ වගේම තමයි ITN ඔස්සේ නිරන්තරයෙන් තොරතුරු රැගෙන ඉන්නට අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනිදා උදෑසන සිට ආරාධනා කරනවා නිරන්තරයෙන් රැඳිලා ඉන්න ස්වාධීන රූපවාහිනිය සමගින් ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් ගයන් සංජය ඒ වගේම තමයි ඔසඳ ලක්ප්‍රිය සමග මම චතුර සමරකෝන් රණකාමීන්ගේ පාගමනේ 8 වෙනි දිනේ නිමවට පත් කරමින් සිංහ රජමේන්තුවේ සිට ස්තුති චතුර තොරතුරු ගැනීම සම්බන්ධයෙන් ගෙවුණු වසර 6ක කාලය තුලදී විදුලි සරවැදීම් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 50%කින් පමණ අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා. විදුලි සරවැදීම් හේතුවෙන් සිදුවන මරණවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනසතුන් දඩයම් කිරීමට සහ වගාවන් ආරක්ෂා කිරීමට අනවසර විදුලි රැහන් එලීම බව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම අනාරක්ෂිත විදුලි රැහන් පද්ධති භාවිත කරමින් විදුලිය ලබා ගැනීම සහ විදුලි රැහන් අසල නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමද ඊට බලපා ඇති හේතුන් අතර වෙනවා. මෙම අනතුරුවලට පිළියම් ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව නීති රෙගුලාසි හා ප්‍රතිපත්ති නිර්දේශ ගණනාවක් පසුගිය වසර කිහිපය තුලදී හඳුන්වා දුන්නා. විදුලි පේනු සඳහා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම ප්‍රධාන විදුලි රැහන් සහ ඉදිකිරීම් අතර පැවතිය යුතු ආරක්ෂිත පරතරය පිළිබඳ රෙගුලාසි හඳුන්වා දීම සහ විදුලි කාර්මිකයන් සහ වෘත්තිමය බලපත්‍රයක් හඳුන්වා දීම ආදිය ඒ අතර වෙනවා. විදුලි සැර වැදීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම ක්‍රියාමාර්ග හේතු විය ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. තනවදහනේ දවසේ කාලගුණ තොරතුරු වෙත මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල සහ හම්බන්තොට දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල රළ මීටර 2.5 සිට මීටර 3 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතිනවා. එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අයහපත් කාලගුණේ හේතුවෙන් යම් ගැටලුවක් ඇති වුහොත් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මන්නාරම් සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන විරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 සිට 3ක් දක්වා
එය ගොඩබිමට එන රළ උස නොමන බව කරුණාවෙන් සැලකිය යුතු වෙනවා. මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් මෙම ප්‍රදේශවල පවතිනවා. ඉතින් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්න බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ තිබෙන්නේ. ඉතින් දීවර සහ නාවික ප්‍රජාවන් සහ මෙම විරළ ආසන්නයේ ජීවත් වෙන ප්‍රජාවන් මෙම මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මන්නාරම් සිට කොළඹ සහ ගාල්ලහරහ අම්බන්තොට දක්වාන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි සහිත තත්ත්වයකට බලාපොරොත්තු වෙනවා. යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථන අංකය 24 පුරාම යොදව පවතිනවා. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk